අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන්නේ දිනේෂ් ගුණවර්ධන මහතාට යෝජනා කර ඇති බව දේශපාලන කතිකාවන්ගේ සාකච්ඡා වෙමින් ඇත. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී. අග්‍රාමාත්‍ය ධූරේ මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් පත් කිරීම සඳහා අවස්ථාව සලසා දෙමින් මෙම ඉල්ලා සිටීම සිදු කරන ලෙසද ඔහුගෙන් ඉල්ලා ඇතයිද සඳහන් වේ. දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ශ්වයෙන් ඒ සඳහා ලැබුණු ප්‍රතිචාරයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන්ද එවන් ඉල්ලීමක් අග්‍රාමාත්‍යවරයාගෙන් කළ බව මෙතෙක් වාර්තා වන්නේද නැත. කෙසේ වෙතත් මේ පිළිබඳව ආණ්ඩු පක්ෂයෙන් අදහස් දක්වා තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අනතුරු සඳහා පත් කිරීම සඳහා සුදුසුකම් පවතින බවද පැතිරියන කටකතාවේ සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ මහලේකම් සාගර කාඩියෝසම් මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ එම අසත්‍ය ප්‍රචාරයේ තරයේ ප්‍රතික්ෂේප කරන බවය. එසේම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ විසින් යලිත් අග්‍රාමාත්‍ය ධූරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පත් කරන ලෙස කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බවද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම පක්ෂයේ මහලේකම්වරයා පවසා සිටී.